සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන මම අද කතා කරන්න යන්නේ දරු කාලලයක් ගර්භාෂයේ තැන්පත් වීමට ගතවන කාලය සහ එම කාර්යයේ සිදුවන ආකාරය ඉතින් මේ මාතෘකාව ගොඩක්ම වැදගත් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි දැන් යමු වීඩියෝ එකට ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශේෂණය වීමෙන් යුක්තාණුවක් හටගන්නවා. ඉතින් මේ ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එකතු වීමෙන් පසු ඒ ගර්භාෂයේ වෙත ගමන් කිරීමට දින කිහිපයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් දින 6ත් 12ත් අතර දක්වා කාලයක් තුල මේ ගර්භාෂයේ තැන්පත් වීම සිදුවනවා. සංශේෂණය වූ යුක්තාණු ගර්භාෂය දක්වා ගමන් කිරීමෙන් ශක්‍ය ගැබ් ගැනීමක් සඳහා එය ගර්භාෂයට සම්බන්ධ වීම විය යුතුය. මෙහිදී අදියර තුනක් යටතේ යුක්තාණු ගර්භාෂයට සම්බන්ධ වීම සිදුවනවා. පළවෙන අදියර යෙදීමත් දෙවන අදියර ඇලවීමත් තුන්වන අදියරය විනිවිද යාමත් ලෙස හඳුන්වනවා. මෙහිදී ශක්‍ය ගැබ් ගැනීමක් සිදුවීමත් සමග ඇතිවන ප්‍රධානම ලක්ෂණයක් ලෙස සුළු රුධිර වහනයක් බිඳු වශයෙන් සිදුවීම සලකන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ තවත් රෝග ලක්ෂණ ලෙස සියුම් උදර වේදනාව, පියයුරු වල වේදනාව, ශරීරයේ උෂ්ණත්වය වෙනස් වීම, ඔක්කාරය, හිස රදය, පියයුරු වල මුදු මොලොක් බව ඉදිමීම, ඒ වගේම විශේෂයෙන්ම මනෝභාවයන්ගේ වෙනස් වීම සලකන්නට පුළුවන්. මෙහිදී ඩිම්බ මෝචනය වන පළමුවන දිනය DPO-1 ලෙස හඳුන්වන අතර ඩිම්බ මෝචනයෙන් දින 14කට හෝ 15කට පසුව ඕසප් වීම ආරම්භයම වීම සිදුවනවා. මෙහිදී ඕසප් වන්නේ ඔබ ගැබ් ගැබ් ගැනීමක් සිදු නොවුවත් පමණි. නමුත් ඩිම්බ මෝචනයෙන් පසු ගැබ්ගෙන සිටියත් නැතත් මෙවැනි රෝග ලක්ෂණ ඇතිවීමට පුළුවන්. එය පූර්ව ඕසප් සින්ඩ්‍රෝමේ ලක්ෂණ ලෙස හඳුන්වනවා. මෙය ඕසප් වීමට පෙර හෝ ඔබ ගර්භණී වී මේ ගර්භාෂය තුළ කලලයක් තැන්පත් වීමට යන කාලය තුළත් මෙවැනි ලක්ෂණ ඇතිවන්නට පුළුවන්. නමුත් DPO-10 දින, ඒ කියන්නේ ඩිම්බ මෝචනය සිදු වී 10වන දිනයේදී මෙම ලක්ෂණ අතුරුදන්වී යනවා. ඩිම්බ මෝචනයේ වී 14වන දිනයේදී තමයි ඔබ ගැබ්ගෙන නැත්නම් ඔබ ඕසප් වීම ආරම්භ වන්නේ. ඔබ ඩිම්බ මෝචනයෙන් පසු සාර්ථකව එකතු වීමක් සිදු කර ගැබ් ගැනීමක් සිදු වුණාද යන්න නිවැරදිම දැන ගැනීමට DPO-8වන දිනය, ඒ කියන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වූ දින සිට 8වන දිනයේදී ඔබ ගර්භණී පරීක්ෂාවක් සිදු කිරීමට පුළුවන්. මෙහිදී ඔබගේ සිරුරේ තියෙන HCG හෝමෝනේ අඩුවැඩි ප්‍රමාණය අනුව 8වන දිනයේදී ඕසප් වීම සිදුවීමට ප්‍රථම ඔබට යම්තාක් දුරට ගර්භණී බව සොයාගත හැකි. නමුත් ස්ථීරවම ඔබ ගර්භණී බව තහවුරු කර ගැනීමට නම් ඕසප් වීම ප්‍රමාද විය යුතු වෙනවා. ඩිම්බ පිට වූ දින සිට සාර්ථකව එකතු වූවා නම් ඔබගේ ගර්භණීත්වය තහවුරු කර ගැනීමට
ඊළඟට ඕවස වීම තිදුවීමට තිබෙන දිනේ දක්වා කාලය තුල ඒ කියන්නේ ගර්භාෂයේ තුල සංසේචනය වූ යුක්තාණුව තැන්පත් වීමට ගතවන දින 6ක 12ක කාලය තුල බොහෝ සැලකිලිමත් ප්‍රවේශම් විය යුතුයි. ඒ කියන්නේ අධික බර ඉසිලීම හෝ අධික මහන්සි වන ක්‍රියාකාරකම් වලින් ඉවත් විය යුතු වෙනවා. මේට හේතුව එහි අතුරු ප්‍රතිඵල ලෙස ගර්භාෂය හැකිලීමට හෝ මේ ගර්භාෂයේ කලලේ තැන්පත් වීමට බාධාවක් ඇති වෙන්නට පුළුවන්. මේ කාලයේ ඉවර වූ විපස්සෝ ඔබට සාමාන්‍ය ව්‍යායාම වල නිරත වීමට හැකියාව තිබෙනවා. ඩිම්බ මෝචනයෙන් පසු 8වන දිනයේදී එනම් DPO 8 ඒ දිනයේදී ඔබ ගර්භණී පරීක්ෂාවෙන් ගර්භණී බව තහවුරු කර ගැනීමට නොහැකි වුණා නම් ඔබට DPO 14 එනම් ඕසප් වීම සිදුවීමට නියමිත දිනයේදී ඕසපුනේ නැත්නම් ඔබට ගර්භණී පරීක්ෂාව සිදු කළ හැකි. පළමුවෙන්ම ඔබ HCG ස්ට්‍රිප් පරීක්ෂාවක් සිදුකොට එය ගර්භණීත්වය තහවුරු කරගැනීමට නොහැකි නම් ඔබ HCG රුධිර පරීක්ෂාවක් මගින් එය තහවුරු කරගැනීමට හැකි. එය නිවැරදි මහා සාර්ථකම ක්‍රමයක්. ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සරු කාලයේදී ඒ කියන්නේ ඩිම්බ පිටවීමට පසු දිනවල සංසේචනය වූවත් එය සාර්ථක ලෙස ගර්භාෂයේ තුල තැන්පත් වීම සිදු නොවුනේ නම් ඔබ ගැබ් නොගැනීම ඒට නොගැනීම සිදුවනවා. ගැබ් ගැනීමට නම් ඔබ මේ කාලය තුල ගොඩාක් සැලකිලිමත් වී ඒ කාර්යයට පහසු වන ලෙස ක්‍රියා කළ යුතුය. කලින් වීඩියෝ එකකින් මම ඔයාලට ගැබ් සාර්ථක ගැබ් ගැනීමක් සිදු නොවීමට බලපාන අහිතකර බලපෑම් සහ හේතු පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා ඔයාලා මේ වීඩියෝ එකේ තියෙන කරුණු සැලකිලට අරගෙන ඔයාලගේ කිරි සිහිනේ සැබෑ කර ගැනීමට කටයුතු කරන්න කියලා මම කියනවා. මගේ හැම වීඩියෝ එකක්ම ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. මගේ channel එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පළහැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න subscribe කරලා bell icon එක click කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිරි සිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.